අත්තවසෙන් මේ කතා කරන මොහොතෙත් මේ රටේ පැවතිය යුතු ආණ්ඩුව තාමත් එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවයි. මොකද 19 වෙනි සංශෝධනයේ අනුව ජනාධිපති වරයා තීරීපත් වුණත් ජනාධිපති වරයාට අග්‍රාමාත්‍ය වරයා ඉවත් කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් නොමැති අවස්ථාවක පක්ෂයේ නායකයා හැටියට අග්‍රාමාත්‍ය වරයා හැටියට එතුමා කල්පනා කරේ භාරකාර ආණ්ඩුවක් තබා ගැනීම මහමැති වර්ණයක් සඳහා මෙහෙවීම. එය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන. ඒ කුලියට ගන්න දේශපාලන පක්ෂයේ මහලිකම් මස්සුනහම කවුරුහරි පුජ්‍යලේකයේගේ මහලිකම් හැටියට පත් වුණාම තවත් දේශපාලන පක්ෂවල කීප දෙනෙක්ගේ තනතුරු සඳහා පත් වුණාම ඒක දේශපාලන පක්ෂයක් මිසක් ඒක සන්දානයක් හැටියට සකස් වෙන ක්‍රියාවලියක් නෙවෙයි. ඒ නිසා අපිට පුළුවන් කමක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ හැටියට තවත් දේශපාලන පක්ෂයක සමාජිකත්වයක් සඳහා ගමන් කරන්න. එතකොට යම් පිරිසක් ගමන් කරනවා නම් ඒ ගමන් කරන සියලු දෙනාගේම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයන් එක්සත් ජාතික පක්ෂයේ නිලතල තනතුරු ඒ මොහොතේ සිට අහෝසි වෙනවා. ඒ වගේම රටේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂයේ පාවා නොදී යුතුයි. විනයගරුක නොවන දේශපාලන පක්ෂයකට ඡන්දය භාවිතා නොකළ යුතුයි. මයිදන් ඉවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අය වෙනත් නාම යෝජනා පත්‍රයකට අස්සන් තබනකොටම ඔවුන්ගේ සියලුම දූර ඔටෝමැටිකලි අවශ්‍ය වෙනවා. මූත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. චූරයන්ගේ නොබිඳෙන විශ්වාසය සමගින් මැක්සිස්